අපි හිතනවා මේක හංගන්න දෙයක් නෑ, මේක වහන්න දෙයක් නෑ, එලි පිට කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මගේ විශ්වාසය නම් මේ රටේ ඡන්දදායකයන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට නැත්නම් දේශපාලන වැඩපිළිවෙලට මේ ඡන්දදායකයන් 55 ලක්ෂයක් ඡන්දය ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අභිප්‍රාය ඉටු කිරීම වෙනුවෙන් සහ ඔවුන්ගේ ඕනෑපකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමූහික වගකීමක් යැත්තේ ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. මම විශ්වාස කරනවා දැන් නායකත්වයේ පිළිබඳව අර්බුදයක් ගැන දිගින් දිගට සාකච්ඡා කරනවා. මම හිතනවා මේක පාරට අරගෙන ගිහිලා විසඳීම නෙවෙයි කල යුතුව තිබෙන්නේ. පාක්ෂිකයන්ට සාධාරණීකරණය කරන්න, තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් කල යුතුව තිබෙන හොඳම ක්‍රියාමාර්ගය තමයි නායකයන් එකට වාඩි වෙලා මේ පිළිබඳව කතා කරලා තීරණයකට එන බිම. අපි විශ්වාස කරනවා වෙනස්කම් ඇති වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස පමණක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ප්‍රතිපත්තිය සහ අනාගත සැලසුම් පවා වෙනස් විය යුතුව තිබෙනවා. ඒ ගැන පණිවිඩයක් ජනතාව ලබා දීලා තිබෙන්නේ. වෙනස් වෙන්න කියන පණිවිඩය තමයි මේ ඡන්දයෙන් ඔවුන් පරාජයට පත් කරමින් ලබා දීලා තිබෙන පණිවිඩය. ඒ නිසා ඉතාමත් පැහැදිලිව එකිනෙකාට චෝදනා කරමින් පසුගිය මැතිවරණය තුළ සිදු වූ දෑ අඩුපාඩු කතා කරමින් පෝස්ට් මෝර්ටම් තිබමින් තවදුරටත් ක්‍රියා කිරීමට කාලය නෙවෙයි තිබෙන්නේ. ලබන මාර්තු මාසයේ දෙවනිදාට පසුව විවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නට ජනාධිපතිවරයාට විවස්ථාවෙන්ම බලය ලැබෙනවා. ඒ නිසා ඒ බලය පාවිච්චි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා මැතිවරණයක් කැඳවුවොත් කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? ඒකට මුහුණ දෙන්න නම් ජනතාව සූදානම් කළ යුතුව තිබෙනවා. පාක්ෂිකයන් ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම සමාජයේ මැද මතධාරීන්, ඒ කියුවේ පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්දදායකයන් අලුත් මතයකට ගේන්න තිබෙනවා. ඉතින් ඒ නිසා තියෙන සියලු වගකීම් අමතක කරමින් එකිනෙකා රණ්ඩු වෙමින් එකිනෙකා ඇඟිල්ල දික් කරමින් ක්‍රියා කිරීම නම් අපිට අනුමත කරන්න අමාරු කාරණයක්. මම විශ්වාස කරනවා මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ සාකච්ඡාවක් කරමින් මේ ප්‍රශ්නය හා ගැටලුව විසඳා ගැනීමට ක්‍රියා කිරීම තමයි හොඳ. එහෙම නැත්නම් අනිත් සෙසු අය මේ පිළිබඳව දක්වන මතය සහ අදහස් අනුව තවදුරටත් මේ ගැටුම් වර්ධනය වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි පක්ෂයට ආදරය කරන අය, පාක්ෂිකයන් වෙනුවෙන් හිතන අය නම් හැම විටම ක්‍රියා කළ යුත්තේ සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන් සහ සහයෝගයෙන්. ඉතින් ඒ නිසා ලිච්ඡවි රජදරුවන්ගේ අවවාද උපදෙස් අනුව වැඩ කරන ප්‍රතිපත්තිමය පිළිගැනීමක් තියෙන කණ්ඩායමක් නම් කළ යුතුව තිබෙන්නේ මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා අවසන් කරගන්න එක. මම හිතනවා මේ වසර අවසන් වෙන්න තව තියෙන්නේ දින කීපයයි. මේ දින කීපය මතුවෙන්නට පෙර අපි සියලු දෙනාම මේක අවසන් කරගන්නට අදිස්ථාන කරගන්න නම් හොඳයි. මොකද අලුත් අවුරුද්දේ මහා ඡන්දයකට සූදානම් වෙන්න තිබෙනවා. පාක්ෂිකයන්ගේ සහ රට ඒ බලාපොරොත්තු වෙන තැනට රට ගෙනියන්න තිබෙනවා, පක්ෂය ගෙනියන්න තිබෙනවා. ඒ නිසා එකිනෙකාට ඇඟිල්ල දික් කරමින් පෝස්ට් මෝර්ටම් තබමින් ක්‍රියා කරපු කාලය දැන් අවසන් කරන්න කියලා අපි ඉල්ලනවා. මේ සඳහා යම් ආකාරයක විසඳුමක් ලබා ගන්නට හැකියාව තිබෙන්නේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ සාකච්ඡාවක් කරමින් මේ ප්‍රශ්නේ විසඳා ගැනීම පමණයි. හැබැයි අපි ඉල්ලා සිටින කැමැති සියලු නායකයන්ගේ රටේ ජනමතය ගැන හිතන්න, ඒ වගේම බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම් ගැන අවධානය යොමු කරන්න. අපි එකිනෙකා රැඳිලා සිටියට තනිතනෙන් වැඩක් නැහැ. පාක්ෂිකයන් බහුතර මතය කොතනද තියෙන්නේ, ඒ මතය ගැන හිතලා අපි අනාගත වෙනුවෙන් වැඩ කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ සියලු නායකයන්ගෙන් අපි ඉල්ලන්න කැමති, එක්සත් ජාතික පක්ෂයේ සියලු අනුගාමිකයන්ගෙන් අපි ඉල්ලන්නේ මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා හැම ධෛර්යයක්ම අපි ලබා දෙන්නට ක්‍රියා කරමු කියන කාරණේ.